මේ සිද්ධියට අදාළ යතුරුපැදියේ පැමිණි සැකකරුවන් තිදෙනාගෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වෙනවා. මේ සැකකරුව අත්අඩංගුවට ගන්න ඊයේ සවස 4ට පමණ අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරදුව ප්‍රදේශයේදී මේ සැකකරුව අත්අඩංගුවට ගන්නවා. ඔහු අත්අඩංගුවටගෙන සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වුණ අකුරැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට මේ යතුරුපැදියේ පැමිණි අනෙක් සැකකරුවන් දෙදෙනා පිළිබඳ තොරතුරු. ඒ අනෙක් සැකකරුවන් දෙදෙනාව ඊයේ රාත්‍රී 8:30ට පමණ ඔවුන් දෙදෙනා ඇඹිලිපිටිය බලා යාමට තංගල්ල ප්‍රධාන බස් නැවතුම්පලේ රැඳී සිටියේදී අත්අඩංගුවට ගැනීමට හැකි වෙනවා. ඒ අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වෙන්නේ වයස අවුරුදු 28ක් වූ පානදුර යුදහාමුදා කඳුරට අනුයුක්තව රාජකාරී කරන සෙබලෙක්. අදාළ යතුරුපැදියේ ගමන් කරමින් T-56 ගිනිඅවියකින් පොලිස් නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේත් මේ අත්අඩංගුවටගත් යුදහාමුදා සෙබලා විසිනුයි. තංගල්ල ප්‍රධාන බස් නැවතුම්පලේදී අත්අඩංගුවට පත් වූ අනෙක් සැකකරු තමයි මේ තිදෙනාගෙන් එදින ස්කූටි වර්ගයේ යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා. මේ සොයා ගන්නා ලද T-56 ගිනි අවි දෙකෙන් එක් ගිනි අවියක් මීට පෙර මා සඳහන් කළ ඒ පොලිස් නිලධාරීන් දෙදෙනාට වෙඩි තැබීම සඳහා භාවිතා කරන ලද ගිනි අවිය බවට සැක කරනවා. ඒ අනුව මේ ස්ථානයේ සංගවා තිබියදී T-56 අවි දෙකක්, එම මැගසින් දෙකක් සහ සජීව පතුරම් 28ක් සොයා ගැනීමට අකුරැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. මේ තියන්නේ මේ එක තුවාල ලැබපු එක පොලිස් සැරයන්වරයෙකු ඒ අවස්ථාවේදී හැඳ සිටි නිල ඇඳුම. මෙහි මේ අංකය ඔබ දකිනවා. ඒ නිලධාරියාගේ අංකයේ අංක බිඳුව මදක් ඇතුළට එබී ගොස් තිබෙනවා දකිනවා ඇති. මේ ඒ නිලධාරියාට තබපු වෙඩි පහරක් මේ නිලධාරියාගේ එම ස්ථානයට වැදිලා මේ අංක තහඩුව හේතුවෙන් ඒ නිලධාරියාගේ ජීවිතය බේරුණා කියලා පෙන්වන්න පුළුවන් අවස්ථාවක්.